අපි දන්නවා මේ වෙනකොට ඇමරිකානු ඩොලරය 170යි. මහබැංකුවත් විශ්වාස කරනවා මේක 200 දක්වා ඉදිරි කාලේ ඉහළයයි කියලා. ඒ වගේම මිල සූත්‍රයේ පාලන මිල දාලා ආර්ථිකයේ දැඩි අස්ථාවරයකට අපි මුහුණ දීලා ඉන්නවා. ඒ වගේම අපි ගාව විදේශ සංචිත ඉතිරි වෙලා තියෙන ණය ගෙවන්න විතරයි. ඒකත් ආණ්ඩුව පාවිච්චි කරනවා ඩොලරය වැඩිවීම නවත්වීම සඳහා. ඒ වගේම අපි විශ්වාස කරනවා ඉදිරි කාලයේදී බොරතෙල් බැරලය ඩොලර් 100 දක්වා ඉහළයයි කියලා. ඔබට මතකයි 77 යුගයේ සිරිමාව මැතිරියට කිව්වා මිරිස් පොලු යුගය, හාල් පොලු යුගය එහෙම කියලා අපට කතා කිව්වා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ ඇවිල්ලා තිනවා වෑන් පොලු යුගය, AC යුගය, කාර් පොලු යුගය දැන් දාලා තිනවා මේ ආණ්ඩුව මේ ඩොලරේ ශක්තිමත් කර ගැනීම සඳහා. මේ මූල්‍ය අර්බුදයට අද අපි රට මුහුණ දීලා තියෙන මූල්‍ය අර්බුදයට මූලිකම වගකීතු අවස්ථාව තමයි බැඳුම් කර මංකොල්ලේ. අද මේක අමතක වෙලා. ඒ නිසා මේ රටේ මේ ආර්ථිකය කඩා වැටීමට පළවෙනි වගකීත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන එක කියන්න ඕනේ. අද වෙනකොට ට්‍රිලියන එකක් පාඩු ලබලා තියෙනවා මේ බැඳුම් කර වංචාව නිසා. ඒ කියන්නේ බිලියන 1000ක්. මේ වෙනකොට ආවස්තික පාඩුව බැඳුම් කර වංචාවේ ට්‍රිලියන 1යි බිලියන 1000යි. ඒ මදිවට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා බොරුවක් දාලා රාජ්‍ය බැංකු ටික ගෙනියන්න බරුව තියෙනවා. අපි මේ ආණ්ඩුවට අහන්නේ. දැන් බලන්න මේ ආණ්ඩුවේ මේ ආර්ථිකයට මෙච්චර විනාශයක් කරපු මෙච්චර මහා විනාශයක් කරපු අගමැතිවරයා වහාම ඉවත් කරන්න ඕනේ, වහාම ඉල්ලා අස්වෙන්න ඕනේ. එහෙම නැත්නම් ජනාධිපතිවරයා අගමැතිවරයා වහාම ඉවත් කරන්න ඕනේ. දැන් මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? ජනාධිපතිවරයා මොකද්ද කරන්නේ? අගමැතිවරයා මොකද්ද කරන්නේ? අද පත්‍රයේ තියෙනවා රවි කරුණාටයක ඇමතිකමක්, දයාසිරිට ඇමතිකමක්. ඔන්න හොරගම් කරොත් උසස් වීම. මහා බැංකුවේ මහා වංචාවට සම්බන්ධ වෙලා ඔප්පු වෙච්ච රවි කරුණායට ඇමතිකමක් දෙනවා. එතකොට බැඳුම් කර වංචාවෙන් සල්ලි ගත්ත දයාසිරි ජයසේකර මහත්තයාට ඇමතිකමක් දෙනවා. මෙහෙම කරාම රටට මොකද්ද වෙන්නේ? මේ රටේ ආර්ථිකය විනාශ කරපු අගමැති බොහොම ජොලිය රට යනවා. දවස් 8කට තමන්ගේ කණ්ඩායම අරගෙන අගමැති රට යනකොට රවිට ඇමතිකම් දෙනවනම්, දයාසිරිට ඇමතිකම් දෙනවනම් මේ වංචාවලට සම්බන්ධ වෙච්ච කට්ටියට දෙන්නේ අධිකරණේ වෙයි, නීතිය නෙවෙයි, ඇමතිකම් නම්. මේ රටට මොකද්ද වෙන්නේ කියන එක තමයි අපිට තමුන්නාස්සලගෙන් අහන්න තියෙන්නේ.